යාළුවනේ සුප්පීර් බෙස්ට්ලයිෆ් channel එකට මම ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ කුකුල් මස් ව්‍යංජනයක්. අපි බලමු මේ කුකුල් මස් ව්‍යංජනය හදන්නේ කොහොමද කියලා. අමතක කරන්න තිබු මගේ සුප්පීර් බෙස්ට්ලයිෆ් channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ නෝ කුකුල් මස් ග්‍රෑම් 500ක්. ඔයාලට පේනවා ඇති මම මේකේ කහයි 3/5යි ලුණු කුඩේ මිශ්‍ර කරලා තියෙනවා. එහෙම මිශ්‍ර කරේ පිළිගත එන්නේ නැති වෙන්න. අපිට තව අවශ්‍ය වෙන ලුණු අමු මිරිස් 6 පින්චා ලුණු කුඩු 3/5 ගම්බිරිස් කුඩු මිරිස් කුඩු කහ කුඩු මස් ව්‍යංජනයට දාන්න අපි පේස්ට් එකක් හදා ගන්නවා. අපිට ඒකට අවශ්‍ය වෙනවා කුරුඳු පහ කරබු නැටි ගොරකා ඉඟුරු සුදු ලුණු. තව අපිට අවශ්‍ය වෙනවා පොල් කිරි ස්වල්පයක්. අපි දැන් බලමු අපේ මේ කුකුල් මස් ව්‍යංජනය කොහොමද හදන්නේ කියලා. අපි දැන් අපේ මිශ්‍රණය හදාගමු. අපි එකතු කරගමු සුදු ලුණු කුරුඳු කරබු නැටි සහ කඩදමුඟු ගොරකා. අපි මේ ගම්බිරිස් කුඩු මේස හැඳි දෙකක් එකතු කරගන්නු. මේක බෙන්ඩර් කරගමු. ඇතිලියක් මේ අපි ලිපේ තියාගත්තා. අපි දැන් ඒකට එකතු කරගමු පොල් තේ. අපි දැන් තෙල් ටික රත් වෙනවා. මං එදා උගලන්ට මේ රත් වෙච්ච තෙල් බලන්න එක ක්‍රමයක් කියලා දුන්නා. අදත් මං තව ක්‍රමයක් කියලා දෙන්න යනවා. උගලන්ට පේනවා ඇති මේ සුදු පාට ටික පොඩ පොඩ අඩු වෙගෙන යනවා. එහෙම අඩු වෙගෙන යනවා නම් ගන්න ඕන අපේ තෙල් ටික හොඳටම රත් වෙලා කියලා. දැන් ලුණු ටික එකතු කරගන්න. කාර පින්චා අපි අපේ පේස්ට් එක මේ විදිහට එකතු කරගමු. අවශ්‍ය ප්‍රමාණයට රසායන එකතු කරගන්න. පහ මේස හැදි භාගය. කුහාඩියක් එකතු කරගන්න. අපි දැන් කුකුල් මස් ටික අපි එකතු කරගමු. මේ විදිහට හොඳින් කවලම් කරගන්න. වතුර සල්ටක් අපි එකතු කරගමු. වතුර එක කෝප්පයක් වගේ එකතු කරගමු. අපි දැන් අපේ පොල් කිරි ටික එකතු කරගමු. මේ හොද්ද බහිනකම් හොඳට වහලා තියන්න. මේ බලන්න මගේ යාළුවනේ අපේ මස් කාරිය හොඳටම හැදලා ඉවරයි. මොනේ අපේ යාළුවෙක් ඉල්ලීමක් ඉල්ලලා තිබ්බා කුකුල් මස් කාරියක් හදන්න කියලා. මම මේ ඉල්ලීම ඉටු කරා. ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ කැමති ආහාර තියෙනවා නම් මට කියන්න. මම අනිවාර්යයෙන්ම ඕවන හදලා දෙනවා. අමතක කරන්න තු මගේ කුක්කීත් බෙස්ට් ලයිෆ් channel එක subscribe කරන්න. මම ඔයගොල්ලොත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්නවා. මම ගිහින් එන්නම් මගේ යාළුවනේ බුදු සරණයි. ඔයගොල්ලොත් නිවසට වෙලාම ඉන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.